41 සත්වයන් විසින් කරන කර්ම යම් කිසි තැනක රැස් වී පවතිනවාද එසේ නොපවතිනවා නම් නැත්තා වූ අතීත කර්ම වලින් විපාකයක් ඇති කරන්නේ කෙසේද සත්වයන් කරන කුසල අකුසල කර්ම සංඛ්‍යාත චේතනා ආදී ධර්ම සිතහා ඉපිද සිත සමගම නිරුද්ධ වෙනවා මිස යම් කිසි තැනක රස නොවේයි ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කලෙහි මිස ගිනි නිවුන පසු ඇති නොවේයි එමෙන් ඇතම් හේතුන්ගේ ඵලය හේතුව විද්‍යාමාන කාලෙහිම මිස හේතුව නැති වූ පසු ඇති නොවේයි ඒ ඥාය අනුව නම් නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇතිවන්නේ කෙසේද යන ප්‍රශ්නය නැගිය යුතුය අඹ ඇටයක් රෝපණය කළ කලෙහි අඹ ඵල ඇතිවන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුය විද්‍යාමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නොගනී එමෙන් ඇතම් හේතුන්ගෙන් ඵලය ඇතිවන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කාලයක් ගත වූ පසුය කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි සියලුම කර්මයන් තම තමන්ගේ විපාකය ඇති කරන්නේ ඒ නිරුද්ධ වීමෙන් පසුවය විද්‍යාමාන කර්මයකින් කවර කලකවත් ඵලයක් ඇති නොවේ විද්‍යාමාන ෂණේහි ඵලය ඇති නොකිරීම කර්මවල ස්වභාවයයි නිරුද්ධ වූ කුසල අකුසල කර්මවලින් බොහෝ කල ගත වී ඵල හට ගැනීම ඉතා ගැඹුරු කරුණකි කෙනෙකු අනිකෙකුගෙන් ණය ගන්නා කලෙහි ණය ගැනීම වූ ක්‍රියාව අනිකා දෙන දෙය අතට ගන්නවත් සමග කෙලවර වෙයි. ඉන්පසු ණය ගැනීමේ ක්‍රියාව නැත. එහෙත් ණයගත් නිසා ගත්තා වූ තැනැත්තා කෙරෙහි ණය ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වෙයි. එබැවින් ණයගත් තැනැත්තා එය ගෙවන තුරුම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමි වී ඇති ඒ ණයකාර ස්වභාවය නැතිවන්නේ ණය ගෙවූ පසුය. ණයක් ගත් කලෙහි නැවත ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ණයගැතියාගේ సంతානෙහි ඉතිරි වන්නාක් මෙන්ම කර්මය කළහොත් එය නිරුද්ධ වුවද අනාගතේහි විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තාගේ సంతානෙහි ඉතිරි වෙයි. සියලුම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයාගේ సంతානෙහි මතු විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් ඉතිරි කොටය. ඒ ස්වභාවය ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණ කලෙහි ඒ ඒ කර්ම තමාගේ විපාකයේ ඇති කෙරෙයි. විපාකයේ ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණයගත් තැනැත්තාට හිමිවන ණයගැතිකම අසවල් තැන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නොදැක්විය හැකිය. එහෙත් එය නැත්තේ නොවේයි. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් සත්ව సంతානෙහි ඉතිරි වී ඇතත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතේ කියා නොදැක්විය හැකිය. කිය හැක්කේ ඇති බව පමණකි. ලෝකයේ සිටින සෑම මිනිසෙකුටම නමක් තිබෙයි. නම අසවල් තැන අසවල් ආකාරයෙන් ඇත කියා නොදැක්විය හැක. එහෙත් එය නැත්තේ නොවේ. ඒ ඒ තැනැත්තා දුටු කල්හි නම කියා අමතන්නේ ඒ ඒ තැනැත්තා නම කියා හඳුන්වන්නේ තිබෙන තැනක් තිබෙන ආකාරයක් නැතත් නමක් ඇති නිසාය. කර්මයන්ගේ පැවැත්මත් නම්වල පැවැත්මසේ සිතාගත යුතුය. නම ඇති තැනක් අති ඇති ආකාරයක් නොදැක්විය හැකිවන්නාක් මෙන්ම කර්මය ඇති තැනක් එහි පවත්නා ආකාරයක් නොදැක්විය හැකිය. එහෙත් එය නැත්තේ නොවේ. කර්ම විපාකයේ පහසුවෙන් දත හැකි කරුණක් නොව
ඉතා ගැඹුරු කරුණකි. ඉමස්ස ද්වාදසන්නං කම්මානං කම්මන්තරංච විපාකරංච බුද්ධානං කම්ම විපාක ඥානස්සේව යථාවසතෝ පාකටං හෝති අසාධාරණං සාවකේහි යනුවෙන් කර්මහා ඒවායින් ඇතිවන විපාක ලෞතුරා බුදුවරයන්ගේ කර්ම විපාක ඥානයට මිස ශ්‍රාවකයන්ගේ ඥානයට තත්වාකාරයෙන් ප්‍රකට නොවන බව පටිසම්භිදා මග්ග අටුවාවෙහි දක්වා ඇත. කර්ම විපාකෝ භික්ඛවේ අචින්තයෝ න චිත්තබ්බා යං චින්තනෙත් චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස යනුවෙන් මහණෙනි කර්ම විපාකයේ සිතීම නුසුදුසුය නොසිතිය යුතුය. ඒ සිතන තැනැත්තේ උමතු බවටත් චිත්ත පීඩාවටත් පැමිණේ යැයි තථාගතයන් වහන්සේ විසින් අංගුත්තර නිකාය චතුෂ්ක නිපාතයෙහි වදාරා ඇත්තේද කර්ම විපාකයේ ගැඹුරු බව නිසාය. ලෞතුරා බුදුවරයන්ට පමණක් සර්වාකාරයෙන් දැකිය හැකි කර්ම විපාකය ධ්‍යාන අභිඤ්ඤා උපදවාගත් උසස් පුද්ගලයන්ටද තරමක් දුරට දැකිය හැකිය. බුදුදහම ක්‍රමානුකූලව උගෙන කලක් එය භාවිතා කරමින් එය ගැන සිතීම් විමසීම් කළ අයටත් කර්ම විපාකයේ පිළිබඳ සුළු අවබෝධයක් ඇතිවෙයි. සාමාන්‍ය ධනයා විසින් මෙබඳු කරුණු බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවත්නා ශ්‍රද්ධාවෙන්ම පිළිගත යුතුය. බෞද්ධයන්ට ශ්‍රද්ධාවක් වුවමනා වන්නේ මෙබඳු කරුණු ඇති නිසාය. යමක් අනුන් කී පමණින් නොපිළිගත යුතුය, තමා විසිනුත් විමසා සත්‍ය බව වැටහුණොත් පමණක් පිළිගත යුතුය යන උපදේශය සෑම කරුණකදීම සැමදෙනා විසින්ම පිළිපැදිය යුතු උපදේශයන් නොවේ. අන්ධයන් විසින් ඇස්පෙරණ අය කියන දේ පිළිගත යුතුය. තමන්ටත් පෙනෙනතුරු නොපිළිගනිමි කියා සිටියහොත් අන්ධයන්ට වන්නේ මහ විපතකි. එමෙන් කර්ම විපාකයක් ඇත, පරලොවක් ඇත කියා බුදුන් වහන්සේ වදාළ පමණින් අපට නොපිළිගත හැකිය. ඒවා ඇති බව අපටත් වැටහුණොත් මිස අපට පිළිගන්නේ නැතේ කියා සිටියහොත් එයින් ඔහුනට වන්නේ මහත් නපුරකි. මේ හැමදේම විවේචනය කරන යුගයක විවේචනය කිරීමේ පුරුද්දත් නරක නැත. එහෙත් විවේචනය කළ යුත්තේ තමාට විෂය කරුණු පමණි. බුද්ධාදී මහෝත්තමයන්ට මිස සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවිෂය කරුණු විවේචනය කරන්නට නොයා යුතුය. තමාට අවිෂය දේ විවේචනය කරන්නට ගොස් කර්ම විපාක නැත, පරලොවක් නැත කියා මිත්‍යා දෘෂ්ටිය ගත හොත් එයින් සිදුවන්නේ මරණින් මතු අපායෙහි වැටීමය. බුද්ධාදී විශේෂ පුද්ගලයන්ගේ සාමාන්‍ය මනුෂ්‍ය ඥානය ඉක්මවා සිටින විශිෂ්ට ඥානයට පමණක් අසුවන සාමාන්‍ය ජනයාට අවිෂය කරුණු විවේචනය කරන්නට යාම අනුවන කමකි. විවේචනය කිරීමෙන්ම කෙනෙකු නුවණැතියෙකු ලෙසද නොපිළිගත යුතුය. මෝඩකම වැඩි තරමට වඩ වඩා විවේචනය කළ හැකිය. මෙකල තමන්ට අවිෂය දේ විවේචනය කරන්නෝද බොහෝය. ඔවුන්ගෙන් පරිස්සම් වෙත්වා.